ආයුබෝවන්. හරිදේ හරියටම ගෙනෙන සියත ටීවී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබ හමුවන මම මදුකා සමරකෝන්. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. විපක්ෂයේ වැදගත්කම කොළඹ පුරපතනිය පහදයි. ආහාර විෂවීමකින් සිසුන් 70ක් රෝහලේ. දුම්කොළ වගාවෙන් ඈත් වූ ගොවීන් සර්වස්වනු ලබන හැ. ප්‍රථමයෙන් දේශීය පුවත්. හැටන් ශ්‍රීපාද විද්‍යාපීඨයේ සිසු සිසුවියන් 70 දෙනෙකු කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඒ ආහාර විසබීවම් හේතුවෙන්. හැටන් පතන ශ්‍රීපාද විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 70 දෙනෙකු පමණ ආහාර විසවීමක් හේතුවෙන් කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සවිත්‍රි ශර්මා මහත්මිය සඳහන් කළා. ඊයේ දින කුකුල්මස් ව්‍යංජනයක් සමග බත් ආහාරයට ගත් බවත් අද උදෑසන සිට එම ළමුන්ගෙන් පාචනය ක්ලාන්තය වමනය යන රෝග ලක්ෂණ ඇතිව රෝහලට ඇතුළත් කර ඇති බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිණිය සඳහන් කළේ. රෝහල් ගත කළ සිසුන් අතර සිසුවියන් 57 දෙනෙකු සහ සිසුන් 12 දෙනෙකු සිටිනවා. එම විද්‍යාපීඨය තුළ තවත් පිරිසක් රෝහල් ගත කිරීමට ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී එම් ගණේෂ් මහතා සඳහන් කර සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ සංවර්ධනය පිළිබඳ වගකීමකින් කටයුතු කරන පක්ෂයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්. අපි මේ රටේ සංවර්ධනය, රටේ ඉදිරි ගමන ගැන වගකීමකින් කටයුතු කරන පක්ෂයක්. මේ අවස්ථාවේදී විවිධ බලවේග, අපේ මිතුරු රටවල්, අපේ මිතුරු පාර්ශවයන්, අපේ අතර සම්බන්ධතා පිළිබඳ පළුදු කිරීමේ කටයුතු වල නියැලිමින් තියෙනවා. ඉතින් මට හිතෙනවා මේ වගේ වෙලාවක ඉවසීමෙන් කටයුතු කරන්න අවශ්‍යයි. ඒ වගේම සියලුම කටයුතු පිළිබඳ පාරදෘශ්‍යභාවයකින් යුක්ත පරීක්ෂණ පැවැත්විය යුතුයි. උදාහරණයක් විදිහට ජනාධිපතිතුමා ඝාතනය කිරීම පිළිබඳ තියෙන තොරතුරු අපි ඉක්මනින් කමිෂනය කළ යුතුයි. වෙලාවකට අපි හිතනවා එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කළ යුතුයි කියලා වෙලාවක හිතනවා. කොහොම නමුත් මේවා රට දැනගන්න ඕන, රටට එළිදරව් වන ආකාරයට ඒ සම්බන්ධතා පවත්වා ගන්න ඕන. යම් ආර්ථික අර්බුදයන් ප්‍රමාණයක් තිබුණත් මේ රටේ තාමත් හජන සාමය, කාර්මික සාමය අපි පවත්වාගෙන ගිහින් තියෙනවා. අපි අතර තාමත් කිසිම ගැටුමකින්, ඛේදවාචකයකින් ඉවර වෙලා නැහැ අපේ උද්ඝෝෂණ හා වෛරයන්. ඉතින් ඒ නිසා මට හිතනවා මේ ගැන ඉවසීමෙන් කටයුතු කිරීමට වගකීම අපි හැමෝටම තියෙනවා කියලා මම හිතනවා. මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ඕනෑම නායකයෙකු බලයට ගැනීම සඳහා තමන් ඇතුළු පිරිස සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. දැන් මම මෙතනට එද්දි අතන ගේට්ටුවේදී අහපු කාරණාව තමයි මොකද්ද මන්තුවා වෙල්ගම ඇමතුමාට වෙලා තියෙන්නේ? මොකද්ද මන්තුවා වෙල්ගම ඇමතුමා නටන්න හදන පිස්සුව? මේක තමයි අහපු කාරණාව. ඔබටත් ඇහුණනේ ඒක අහන. වෙල්ගම ඇමතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්. එතුමාම එතුමාගේ ජ්‍යෙෂ්ඨත්වයේ සම්බන්ධයෙන් ආඩම්බර වෙන දේශපාලඥයෙක්. හැබැයි අපිට තියෙන කාල ප්‍රශ්නේ ප්‍රබල ආණ්ඩුවක් තියෙද්දි, පක්ෂ දෙකක ආණ්ඩුවක් තියෙද්දි, ජාත්‍යන්තරයේ සහයෝගය අරන් බිහි වෙච්ච ආණ්ඩුවක් තියෙද්දි, ඒ ඔක්කොම දේවල් වලට අභියෝග කරන්න රටේ ජනතාව සූදානම් වුණා. වෙල්ගම එමත්තුමා දැනගන්න ඕනේ ජනතාවගේ මතයට අභියෝග කිරීම සුදුසු කාරණාවක් නෙවෙයි කියලා. එතුමාට අපි ගරු කරන අපේ දැන් අපිටත් ප්‍රශ්නයක් මතුවෙනවා. මේ තීරණාත්මක අවස්ථාවේදී මොකද්ද මේ නටන්න හදන නාටකම කියන්නේ? එහෙනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නම් කරන ඕනෑම ජනාධිපති අපේක්ෂකයෙක් කටයුතු කරන්න අද මේ රටේ ජනතාව එකඟතාවය පළ කරලා තියෙන අවස්ථාවක මොකද මේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වෙල්ගම එමුතුමාට තියෙන ලොකුම ගැටලුව? තව මැතිවරණයේ ප්‍රකාශ කළත් කොළඹ මහනගර සභාවේ විපක්ෂ කාර්යාලයක් විවෘත කෙරුණා. එහිදී කොළඹ මහනගර සභාවේ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මෙලෙස අදහස් පළ කළා. ජනතාවගේ උන්නතිය තකා සේවය කරන ආයතනයක් නම්, පුද්ගලයෙක් නම්, එතනදී විපක්ෂයක් ඉන්න තරමට ආණ්ඩු බලය තියෙන පක්ෂයට තමාගේ රාජකාරිය හරියාකාරව විනිවිදභාවයකින් යුක්තව ජනතාවගේ උන්නතිය තකා ස්වාධීනව හරියට ඉෂ්ට කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී ඉෂ්ට කරන්න හැකි වෙන්නේ ඒ විපක්ෂයේ දෙන ඔබදන්. අපි කරන දේ වැරදි නම් වැරදි කියන්න පුළුවන් ශක්තියක් තියෙන ශක්තිමත් විපක්ෂයක් ඉන්න තරමටම තමයි අපිටත් අපේ රාජකාරිය හරියාකාරව ඉෂ්ට කරන්න පුළුවන්. අද අපි දන්නවා පෞගේ පළාත් පාලන මැතිවරණයේ තිබ්බා. මේ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ අපේක්ෂිත ඉලක්කයට යන්න බැරි වුණා. ඒක සිද්ධ වුණේ මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන වමේ කඳවුර එකගුණේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරනවා.
මේකෙන් දේශපාලන පණිවිඩයකුත් දෙනවා. මොකද පළාත් පාලන ආයතන 167ක් දින්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව පෝට්ටුවේ අයට ආණ්ඩු පිටවන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. සා දේශපාලඥයෝ නැත්තම් මේ රටක් නැහැ. මේ රට මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන්නේ දේශපාලඥයෝ නිසා. නමුත් අද දේශපාලඥයන්ව ඉත අපහසුතාවට පත් කළා දී. අද අපිට ලැජ්ජාවක් තිබ්බා දේශපාලනේ දෙනකොට. හැබැයි දැන් අපේ ලැජ්ජ බය තියෙන නහර දෙකම දැන් මාධ්‍ය අපි කපාගෙන නැහැ. ආ මාධ්‍ය වලින් තමයි කපලා තියෙන්නේ. දැන් ඉතින් අපිට ගැන මොනවා කිව්වත් මිනිස්සු කලබල වෙන්නේ නැහැ. ආ කියලා. දැන් බලලා නිකන් ඉන්න. සැබෑ දේශප්‍රේමය අපේකම සහ දූෂණයෙන් වංචාවෙන් හොරකමින් සහ නාස්තියෙන් තොර ශ්‍රේෂ්ඨ චරිත හේතුවෙන් එදා එක්සත් ජාතික පක්ෂය ප්‍රබල හා ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනැගුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඩී සේනානායක මහතා ඇතුළු සේනානායක මහත්වරුන්ගේ ගුණානුස්මරණ උත්සවයකට එක්වෙමින්. යුක්තිය සාධාරණත්වය අවංකකම ඒ DS FR සේනානායක ඩඩ්ලි RG චරිතවල මහා කැපී පෙනෙන ලක්ෂණ. දූෂණය වංචාව හොරකම නාස්තිය ඒවා කිසි දවසකත් ඒ චරිතවල තිබුණේ නැහැ. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ මහා ප්‍රබල යෝධ දේශපාලන පක්ෂයක් බවට ඒවකට ගොඩනැගුණේ. එක්සත් ජාතික පක්ෂයේ අතීතයේ සමග එක්සත් ජාතික පක්ෂයේ අතීත කතාව ඒ ශ්‍රේෂ්ඨයින්ගේ නමත් එක්කයි ගොඩනැගුණේ. ඒ නිසා DS සේනානායක මහත්තුමා සමරන අද වගේ දවසක මම බණ්ඩාරනායක මහත්තුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගරු කරනා වගේම මගේ පක්ෂයට DS ඩඩ්ලි සමරන අද වගේ දවසක මම ප්‍රාර්ථනා කරනවා මේ රටේ අනාගතය සඳහා DS ඩඩ්ලි එක්සත් ජාතික පක්ෂය මේ රටේ නැවත අනාගතයේ බිහි වේවා කියලා. පක්ෂය තුල පවතින අර්බුද පක්ෂය තුලම විසඳාගත යුතු බව SM චන්ද්‍රසේන මහතා පවසනවා. සුජීවසේන සිංහ ඇමතුමා ඉතින් පොතක් ලිව්වනේ අර්ජුන මහේන්ද්‍රලාගේ ප්‍රශ්නේ මහ බැංකුවන් කොල්ලේ පිළිබඳව ඒක වහන්න පොතක් ලියාපු කෙනා. ඉතින් ඊට එහන් ඔය අනිත් අයගෙන් පගාව ගන්නවා දීමනාවල් ගන්නවා ගතමනාව ගන්නවා කියන එක සුළු දෙයක්. ආණ්ඩුව මේ යට ගහගෙන ඉන්න නිසා මේගොල්ලෝ අද වේරල ඉන්නවා නැත්නම් මෙලට ඉරගෙවල් 10ක වැටෙන්න ඕනේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හැම වෙලාවෙම කියන්නේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරගෙන කවුරුවක් කලබල වෙන්න එපායි කියලා. අපි ඒ ස්ථාවරේ ඉන්නේ අපි කවුද ජනාධිපතිවරු තෝරන්න අපි තාම ගිහිල්ලා නැහැ. නිසා කරුණාවෙන් ඉල්ලා සිටිනවා වෙල්ගම ඇමතුමා වෙන්න පුළුවන් මහින්දානන්ද ඇමතුමා වෙන්න පුළුවන් කෙහෙලිය රමුක්කැල්ල වෙන්න පුළුවන් ලොහාන් රත්වත්ව වෙන්න පුළුවන් දිලුම් අමුණුග වෙන්න පුළුවන් කිසිම කෙනෙක් මේ පක්ෂේ ගැටුම් ඇති කරා ගන්නවට එක එක්කෙනාට මඩ ප්‍රහාර එල්ල කරනවට අපි මධ්‍යස්ථ මතධාරීන් හැටියට අපි හරි අකමැති. අපි දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අන්තිම වෙලාවට මේ රටේ ජයග්‍රහණය කරන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරයි. එතකන් අපේ අය කටවහගෙන හිටියොත් හොඳයි. එහෙම නැත්නම් අපේ පාර්ශ්විකයන්ගේ දැඩි කලකිරීමක් ඇති වෙලා තියෙනවා. මේ කාරණය නිසා එහෙම කරන්න එපා කියලායි අපි සියලු දෙනාගේ ඉල්ලා සිටින්නේ. ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දීමේදී එයට පසුගිය රජයේ විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු කරන ලද අලාභයද ඇතුළත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමකී මහතා පවසනවා. මේ ඊයේ පෙරේද ජොන්සන් ප්‍රධානතු මන්ත්‍රීතුමාට දීපු නඩුදීන්. හැබැයි ඒ නඩුදීන් දි වෙලාවේදී ඒකාබද්ධය ඇතුළු පෝට්ටුවෙන් කියනවා අධිකරණයද සවතිනා කියලා. හැබැයි ලලිත තිරතුංගලව එදා අතනෝර ගත්තම සිල්වේදී සදා මිලියන ඩක් මුදක් වීදම් කිරීම සම්බන්ධ අන්න එදා අධිකරණයේ ඒකපාක්ෂික ජොන්ස්ටන් මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් තිබිච්ච නඩුවේදී නුදස් කරනවා. දැන් අහනකොට ජොන්ස්ටන් මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් සාධාරණ නීති ක්‍රියාත්මක වෙනවා නැති කියලා අහනකොට ජොන්ස්ටන් මන්ත්‍රීතුමා බර මහින්ද මන්ත්‍රී තරහය. නිසා අද පැහැදිලිවම මාධ්‍යයේ මහින්ද මාත්‍යට ප්‍රශ්න කරනකොට එයාට ඒවට උත්තර දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. හැබැයි තමන්ට හිතයිෂි මාධ්‍ය ඉස්සරහට කියලා ඇති යනකම් පතුරු යනක ආණ්ඩුවට බයි. හැබැයි ප්‍රශ්න අහනකොට ප්‍රශ්න උත්තර දී ගන්න පෞගේ කාලේ මේ ආණ්ඩුව පතුරු ගා මිලසුත් යන්නේ නැහැ කියලා. මිලසුත් දුන්නට පස්සේ මොකද කියන්නේ? කියලා මේක බොහොම සරලයි. මිලසුත් සරල තමයි. හැබැයි සරල වගේම පැහැදිලි කරලා කියන්නට ඕනේ ඔය මිලසුත් ඇතුළේ තියෙනවා බැංකු සහ වෙනත් මූල්‍ය ආධාර වලට කියවන පොලී කියන කොලම් එකක් තියෙනවා. ඒකට මහින්ද මාත්‍රා කාලේ හෙජින් මධ්‍යම පළාත් සභාව තුළ ඔලු මාරුවද වැඩ මාරු නොවන බව මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
හිටපු මහ ඇමති පිළිගැනීමේ උත්සවය. තමයි දැන් මේ කල්පනා කරගෙන ඉන්නේ. හිටපු මහ ඇමතිකම අයින් කරලා එතෙන්ට මොකක් හරි දාන්න බලාගෙනද දන්නේ නැහැ කියලා. නැත්තම් දාන්න ඕන සමු ගැනීමේ උත්සවය කියලා නේද? තමන්නාසරට සතුටු වෙන කාරණය. පළාත් සභාවේ මම අවුරුදු 5ක වැඩපිළිවෙලක් අනුමත කළා. ඒ පහ තුල පළාත් පාලන වෙන්න පුළුවන්, සමුපාකාර වෙන්න පුළුවන්, අධ්‍යාපන, කර්මාන්ත, කෘෂිකර්ම, මහාමාර්ග ඒ සඳහා වූ වැඩපිළිවෙලක් අනුමත කරලා තියෙනවා. ඔළු මාරු වෙන්න පුළුවන්. නමුත් වැඩ මාරු වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ කියන්නේ. ප්‍රජා මණ්ඩල තමයි ගමක තිබිච්ච ශක්තිමත්ම ආයතනය විදියට තිබුණේ. මේක නැතුව ගියා. අපි ඒක පටන් ගත්තා. ශ්‍රී ලංකාවේ පළවෙනියෙන්ම ප්‍රජා මණ්ඩල 2000 ගණනක් හදන පළාත් සභාවත් මධ්‍යම පළාත් සභාව මේ වන විට පළාත් පාලන ආයතන 15ක මේ කටයුත්ත අපි ආරම්භ කරලා ඉවරයි. ඉරිදා පත්‍රයේ තියෙනවා මේ තාමත් කට්ටිය අරගෙන එහෙම ඇවිදිනවා. තාම ඇමතිකම ගිය බව තේරුම් මතක නැහැ. ඉන්දිකල් ලොක්කා වගේ යනවා, ආරක්ෂක අංශ අරගෙන අරගෙන යනවා. එහෙම එහෙම කියලා තිබුණා. එහෙම තමයි. තනතුරු ගියාට අපේ වැඩ නවතින්නේ නැහැයි කියන එක ඉතින් කියන්න ඕන. උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට පෙර පැවැත්වෙන අවසන් රැස්වීම අද පැවැත්වුණා. උතුරු පළාත් සභාවේ අවසන් රැස්වීම අද පැවැත්වුණා. එම පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට නියමිත වෙත්තේ හෙට මධ්‍යම රාත්‍රියේ සිටයි. ඒ සම්බන්ධයෙන් වන 53ක් අද උතුරු පළාත් සභාවට ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. උතුරු පළාත් සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 38ක් වන අතර එහි ප්‍රථම සැසිය 2013 වසරේ සැප්තැම්බර් මාස 23 වෙනිදා ආරම්භ වුණා. හෙට මධ්‍යම රාත්‍රියේ නිල කාලය අවසන් වීමෙන් පසු නැවත මැතිවරණයක් පවත්වා සභිකෙන් තෝරාපත් කරගන්නා තෙක් එහි සියලු බලතල ආණ්ඩුකාරවරයාට පෙවරෙනු ඇත. මේ වන විට උතුරු මැද, ඌව, සබරකමුව, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත් සභාවලද නිල කාලය අවසන් වී තිබෙනවා. මාධ්‍ය සඳහා වාරණයක් ඉදිරිපත් කිරීමට රජයේ සූදානමක් පවතීද? අද සියත 7යි කාල වැඩසටහනින් අවධානය යොමු කෙරුණේ ඒ පිළිබඳවයි. පහුගිය දවස්වල අපි දැක්කා ඇතැම් විටදී අමාත්‍යවරුන් වෙන්නට පුළුවන් රජයෙන් සිදු කරන ප්‍රකාශයන් හරහා, ඒ වගේම ඇතැම් කණ්ඩායම් චෝදනා කරා මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ පවා උත්සාහයක් ගන්නවා මාධ්‍යයට චෝදනා එල්ල කරමින් සහ මාධ්‍යයට වැට කඩලු බඳමින් මේ මාධ්‍ය සිදු කරන ප්‍රචාරයන් තරමක් අඩාල කරන්නට වාරණයක් එනවද? නීති රීති පද්ධතියක් දැඩිව අප වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න සූදානම්ක් තියෙනවා. එහෙම වාරණයක් තියෙනවා නම් උදේෂන් ඔබ දන්නවා පහුගිය අවුරුදු 3 කොහොමද ක්‍රියාත්මක වුණේ? ඒ වගේම විශේෂයෙන් මගේ කාලයේ මේ පොත් දෙපාර්තමේන්තුවේ පහුගිය අවුරුද්දක් මම ගත කරලා තියෙනවා. අවුරුද්ද කොහොමද ක්‍රියාත්මක වුණේ? මම ඉතාලි වකිමේ කියන මම කිසිම මාධ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් කිසිම ආකාරයේ වාරණයක් පනවන්න ක්‍රියා කළත් නැහැ. ඒක ප්‍රතිපත්තියක් නෙමෙයි. අපි බොහෝ වෙලාවට සංකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් සම්මුතියෙන් දා මේ කටයුතු කරන්නේ. මේ රජයේ බලයට පත්ුනේම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මතපල කිරීමේ නිදහස, right to freedom of expression and opinion ආරක්ෂා කිරීම සඳහා. ඒ සඳහා කැප වෙනව හැරෙන්න එය බාධා කරන අපි කිසි බලපෑමක් නැහැ. ඒ නිසා තමයි අපි අද ලෝකේ ජනමාධ්‍ය නිදහස සම්බන්ධ දර්ශකවලින් ශීඝ්‍රයෙන් ඉදිරියට එන්නේ. යම් අවස්ථාවලදී රජයට හැඟීමක් තියෙනවා රජයට අසාධාරණ විදිහට මාධ්‍ය සලකනවා කියන එක. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී රටක අපික බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉතින් ඒ විවේචනය දරා ගන්න පුළුවන් වෙන්න ඕන. අපි බලාපොරොත්තු වෙනවා, අපි ඉල්ලා හිටිනවා මාධ්‍ය කර්මාන්තය තුලින් යම් කිසි ආකාරයක ස්වයං නියාමන වැඩපිළිවෙළක් හදලා ඒක හැදුවොත් කර්මාන්තයට හොඳයි. අපරීක්ෂාකාරී රියදාවනයේ හේතුවෙන් අදත් විවිධ ප්‍රදේශවලින් අනතුරු රැසක් වාර්තා වුණා. මේ ඒ පිළිබඳව තොරතුරු. මහාමාර්ගයේ තම රථය ධාවනය කරන රියතුරන්ගේ අපරීක්ෂාකාරී රිය ධාවනයේ හේතුවෙන් දෛනිකව සිදුවන රිය අනතුරු වල ඉහළ යාමක් පෙන්නුම් කරනවා. අදත් සමස්ත දිවයිනෙන්ම එවැනි අනතුරු කිහිපයක් අපට වාර්තා වුණා. නොච්චියගම රාජාංගනයේ ගොවිපල හන්දි අසලදී පාපදියකින් කහිර මත මාරුවෙන් සිට පුත්කලයෙකු පුත්තලම සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අයියා වැඩ ඇරිලා එවනින් තියෙනවා කුලි වැඩට ගිහේ. එවනින් තාත්තටයි පුතාටයි අප්ප ගන්න ඕනේ කියලා බයිස්කලේ දල්ලු කරගෙන එහා පැත්තට ගිහින් තියෙනවා කහිර. ඒ යනකොට තමයි වෑන් එකක් එවනින් අපේ අයියා අප්පගෙන ගිහින් තියෙන්නේ. වෑන් රථයේ වේදුරට වේගය පාලනය කරගත නොහැකිව අදාළ අනතුරු සිදුවැති බවයි වාර්තා වන්නේ. එමෙන්ම නොච්චියගම නගරයේදී හලාවත සිට මන්නාරම බලා දහවනේ වූ ලොරි රථයක් මාර්ගයේ නවතා තිබූ තවත් ලොරි රථයක ගැටීමෙන් අද අලුයම අනතුරක් සිදු වුණා. බේරගන්න කියලා කෑගැව්වා. මම ඇවිල්ලා බලනකොට මේ ලොරි දෙක වැදිලා ලං වෙලා තිබ්බ. ඊට පස්සේ අපි මේ පොලිසියට කෝල් කරලා පොලිසිය කට්ටෙත් එක්ක කම්බියක් දාලා මේ අර ලොරියෙම ඇදලා තමයි ඈත් කරලා කට්ටිය බේරගත්තා. ගෝලයාගේ කපුව ඉරවලා තිබ්බේ.
මෙම අනතුරෙන් හලාවත සිට මන්නාරම බලා දහවන වූ ලොරතේ රේදුරු සහ රුවේ සහායක බරපතල තුවාල ලබා නොච්චයකම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව රුවේ සහායක වැඩදොර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කරවා තිබෙනවා. රේදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදු වෙති බවයි වාර්තා වන්නේ. තවතුරු අනතුරක් අද උදෑසන වාර්තා වුණේ කන්තලේ ප්‍රදේශයෙන්. කන්තලේ වංගැල ප්‍රධාන මාර්ගයේ වංගැල මන්සන්ති අසලදී කන්තලේ සිට වංගැල දක්වා දහවන වූ ලංගම බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද උදෑසන අනතුරක් මෙතෙක්ල් දුම්කොළ වගාවෙන් තම ජීවිකාව සරකරගත් ඇලහර ගොවිජනපද ව්‍යාපාරයේ ගොවීන් එම දුම්කොළ වගාව අතහැර අතිරේක භෝග වගාවන් සඳහා යොමු වී තිබෙනවා. ජනාධිපති මද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බලකාය විසින් මෙම ගොවීන් සඳහා අවශ්‍ය බඩේරිඟු, රටකචු, බීලුණු බීජ නොමිලේ ලබා දී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ වන විට එලෙස වගා කළ අතිරේක භෝග වගාවන්හි පළදාව නෙලවී සිටින ගොවි ජනතාව සඳහන් කරන්නේ දුම්කොළ වගාවට වඩා වැඩි ආදායමක් මෙමකින් ඉපය හැකි බවයි. ඇත්තරම දුම්කල වගා කරේ කුඹුර වල මේනකොට බරු වගා කරලා තියෙන්නේ කොහම හරි අක්කරයකින් 140,000 විතර පමණ ගන්න පුළුවන්. ඇත්තරම හොඳ අස්සන්නක් තියෙනවා. ඉදිරියේදී ඇත්තරම දුම්කල වගාවෙන් ඈත් වෙලා බඩුගු වගාවට යොමු වෙන තත්ත්වයක් තියෙන්නේ. අපේ ජනාධිපතිතුමා තමයි අපට මේ බීජ ලබා දුන්නේ. ඉතින් ඉස්සර අපි මේ බිමේ වගා කරේ දුම්කල. දැන් අපිට ජනාධිපතිතුමා රටකජු බීජ දුන්නේ හින්දා අපි හොඳ අස්සන්නක් ලබා ගත්ත මේ රටකජු වල. ඉතින් ඉදිරියට අපි මේ දුම්කල වගා කරන්න අතිරේක භෝගයක් විදියට රටකජු වගා කරනවා. අනේ සර් අපේ ජනාධිපතිතුමා දුන්න බීජ තමයි මේ හිටවලා තමයි අපි ඉස්සර දුම්කල තමයි වගා කරේ. ආයෙත්ින් දුම්කල හිටවන්න බලාපොරොත්තුවක් නැහැ. රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි තවදුරටත් ඇතිවිය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දින කිහිපයේදීත් සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින අතර මධ්‍යම ඌව සහ සබරගමු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. දිවයිනට බස්නාහිර නිරත සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර වැසි ඇතිවීමේදී තාවකාලික තරමක තද සුළඳ ඇතිවිය හැකි බවයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර ඊයේ රාත්‍රියේ හබරණ ප්‍රදේශයේ රැඳහැළුණු අධික වර්ෂාවත් සමග මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ හබරණ 790 ප්‍රදේශයේ මාර්ගයේ එක් මන්තිරුවක් හදිසි ගිලා බැස්මකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය එක් මන්තිරුවකට පමණක් සීමා කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම මේ දිනවල බදුල්ල ප්‍රදේශයේ අධික වර්ෂාවක් ඇදහැළෙන බව අප වාර්තාකරු සඳහන් කළා. ඊයේ සවස් කාලයේදී අධික වර්ෂාවක් බදුල්ල නගරයට පතිත වී ඇති අතර මේ හේතුවෙන් නගරයේ මාර්ග කිහිපයක්ම ජලයෙන් නැටී වී ඇති අතර බදුල්ල විහාරගොඩ කෞතුකාගාර ඉදිරිපිට මාර්ගයේද එලෙස ජලයෙන් නැටී වී තිබෙනවා. මෙතර වර්ෂාපත් සමග ඇති වූ අකුණුසර වැදීමක් හේතුවෙන් අම්පාර තොට්ටම ප්‍රදේශයේ හේනක ගෞතන් කරමින් සිට සිව් දෙනකු අම්පාර මහ රෝහලට තුලත් කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සිද්ධියෙන් 45 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. රෝහල ගත කළ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සිටින අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එක් කාන්තාවකගේ සැමියයි. කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැසිත් සමග අකුණු අනතුරු ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුබන ලෙසටයි. රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. ශ්‍රී ලංකා යුද හමුදා විසින් සිදු කරනු ලබන ශ්‍රේෂ්ඨතර පුහුණු අභ්‍යාසයේ හර්මටාන් දෙක නිලධාරීන් සහ යුද චුණ්ඩිකුලම් ප්‍රදේශයෙන් පසුගියදා ආරම්භ වුණා. මෙම අවස්ථාව සඳහා 57 සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් ලක්ෂිර වඩුගේ මහතා දෙක්ව සිටියා. සුහද සංචාරයක් සඳහා පසුගිය ඔක්තෝබර් මාසයේ 20 වන දින කොළඹ වරායට සේඳ වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් උස්මාන් හරුන් නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායනුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කළා. මේ අතර පසුගිය 21 වන දින නෞකාවේ අනඳන නිලධාරියේ කපිතන් ඇනල් ඩැහලන් මහතා ඇතුළු ඉන්දුනීසියානු නෞකාවේ නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ භාර ආඥාපති රිය ඇඩ්මිරල් නිශාන්ත උලුකේතන මහතාද හමු වුණා. ඌර්බොක්ක දම්පහල වෙලයාය ප්‍රදේශයේ දොළකන දැන් හැරීමට ගිය පිරිසක් පසුකේ දත්තනකුට ගැනීමට ඌර්බොක්ක පොලිසිය සමත්ව තිබෙනවා. ඌර්බොක්ක පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙම අත්තනකුට ගැනීම සිදු කර තිබවයි වාර්තා වන්නේ.
ඒකේ 348 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුවට ගෙන යාමට තත් කළ විදෙස් මුදල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගල නිලධාරීන් සමත් වී තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබූ විදෙස් මුදල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 64කට අධික බවයි කටුනායක නියෝජ්‍ය රේගල අධ්‍යක්ෂක විපුල මිනුවන්පිටියේ මහතා සඳහන් කළේ. දැන් ව්‍යාපාරික පුවත විශේෂාංගය. ලොව සුපතල හා ජනප්‍රිය සන්නාමවලින් සමන්විත ජංගම දුරකථන අලවියේ සහ අලවින් පසු සේවාවේ ජනප්‍රියතම සහ සම්මානීය ආයතනයක් වන චින්තන GSM පුද්ගලික සමාගමේ අති නවීන සුපිරිතම ශාඛාවක් අංක 298 RED මල්මාවත කොල්ලපිට යන ස්ථානයේදී ඊයේ දින විවෘත කරනු ලැබුවා. මෙම අති නවීන සුපර් ඩිජිටල් සෝන් හිදී බ්‍රෑන්ඩඩ් සහ ඔරිජිනල් ජංගම දුරකථන මෙන්ම ජංගම දුරකථන උපාංග, ඩිජිටල් සවුන්ඩ් සිස්ටම්, කැමරා වර්ග, ලැප්ටොප් සහ ඉලෙක්ට්‍රොනික ඩිජිටල් උපාංග මිලිතේ ගැනීම හැකියාව පවතිනවා. මෙම නව ශාඛාව විවෘත කිරීම පිළිබඳව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වික්‍රමරත්න කැලුම් ප්‍රභාත් මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. පාරිභෝගිකයන්ට හොඳ මිලකට ඔරිජිනල් ඇක්සෙසරිස් ෆෝන් මේ වගේ දේවල් මිලට ගන්න පුළුවන් විදිහේ තැනක් තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. වෙනස් විදිහක වැඩක් මේක ඇත්තටම අපි ලංකාවේ කරලා තියෙන්නේ. සුපර් ඩිජිටල් සෝන් කියලා තමයි අපි මේ ෂෝරූම් එක නම් කරලා තියෙන්නේ. මේකේ තියෙන වෙනස අත්විඳින්න අපි ආරාධනා කරනවා හැමෝටම එන්න කියලා අපේ ආයතනයට. දැන් සියත පිටිය. පසුගියදා ආජන්ටිනාවේ පැවති යූත් ඔලිම්පික් ලෝකඩ පදක්කම දිනූ පාරමී වසන්ති මාරිස්ටෙලා දැරිය ඊයේ සිය අධ්‍යාපනය හදාරන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට පැමිණෙන අවස්ථාවේ කුලියාපිටිය නගරවාසීන් සහෝදර පාසල් සිසුන් ඇයව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා. පාරමී වසන්ති සිසුවිය ඇගේ පුහුණුකරු මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්ය ජනිත් ජයසිංහ මහතා හා ඇගේ දෙමව්පියන් එසේ පිළිගනු ලැබුවා. රත පෙළපාලියෙන් පාරමී සිසුවිය මධ්‍ය විද්‍යාලයට පැමිණියෙත්ම සහෝදර සිසු සිසුවියන්ගෙන්ද උණුසුම් සුබපැතුම් හිමි වුණා. මුල්ලේ ආයතන රැසක් මුදල් පරිත්‍යාග සිදුකර තිබූ අතර ආදිශිෂ්‍ය සංගමය මගින් රුපියල් ලක්ෂය බැගින් සිසුවියට හා පුහුණුකරුට ලබා දීමද විශේෂත්වයක්. විදුහල්පති HMM හේරත් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා ආදිශිෂ්‍ය සංගමය මගින් උත්සවය සංවිධානය කර තිබුණා. සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර පස්වන සහ අවසන් එක්දින තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. එංගලන්තය දැනටමත් තරගාවලිය 3-0 ලෙස ජයගෙන අවසන්. අද තරගයේ පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මේ දක්වා එක්දින තරග 9ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක්ම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීමට එක්වන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවතත් හමුවෙමු සවස 6ට. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.